දැන් කෝකුන් දෙන්න අර පැත්ත හිටිය බොස්. අර පැත්ත හිටිය මේ පැත්ත හිටිය ගන්න එපා යකෝ පොඩ්ඩක් ආවදන හිටපල්ලා. නැත්තම් ඔකුන් ආයෙ පැල්ලා ගිහලා වාපිස්සුව කිලොත් ඔක්කොම ඉවරයි. මොකද්ද බොස් වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේද? වෙලා තියෙන්නේ මුන් හේමකසල්ලා ගෙදරට ගිහිල්ලා වැඩේ හාලා තියෙන්නේ. තොපේ වැරද්ද. තොපේ වැරද්ද ඔක්කොම. තොපිලා ආවදන හිටලා මෙච්චර දෙයක් වෙන්නේ නැහනේ. මොකද්ද උනේ කියලා කියන්නේ නැහනේ ඉතින්. කියන්නම තමයි වටින්නේ බූරුවන්ට. දෙකෝ තුපි එක කරේ ඈ තුපි දෙන්න කරපු වැඩෙන් මේ වැඩ සේරම විනාශයි. මොකද 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 අපි කරේ? උඹලා මොකටද හේමක සැල්ලා ගෙදර ගියේ? ආ අපි ගියේ ඉතින් අපිට ඕනේ නේද? මොනවද ඕනේ? මොනවද ඕනේ? ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේද? වෙලා තියෙන්නේ උඹලා එහේ ගියාට පස්සේ සේදරයි සාගරේ මුලව දැකලා දැන් කියනවා සර්ලා දෙන්නයි මැඩලා දෙන්නයි ඉන්නවා කියලා. ආමේ මොකද සේදරට ගැහුවේ? කවුද ගැහුවේ? මං ගැහුවේ නේ. චූටියා මට බොරු කියන්න එපා. අය බොරු කියන්න ඕනේ නැහැ මම ඇත්ත කියන්නේ. මං ගැහුවේ නැහැ. ආ ඕන්නම් ඉතින් අර කලබලේට මේ නිකන් එකක් වදින්න ඇති. වදින්න ඇති දෙන්න හිතයි. මේ අතපය උස්සගෙන එන්න එපා. හරිද? තමුසේකින් ගුටි ගන්න අපි මේ තමුසේ අතපලේ වැටලා නැහැ නේ. හා මේ අනිත් එකී තමුසේ. තමුසේ මොකටද සර්ගේ කාමරේ රිංගුවේ? මං කාගවත් කාමර වල රිංගුවේ නෑ මං ගියේ අපේ කාමරේට. මේ පින්කි අපේ කියලා කාමරයක් නෑ. ඒක සර්ගේ මැඩම්ගේ කාමරේ. දැන් එතකොට තමුසේලා අපිව එහෙන් යවලාද තියෙන්නේ? ඔව් ඔව් මං. අර අපි කතා වුණේ ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් මේ ට්‍රේනින් කියලා බුරුවට මේ මුන් අපිව මෙහෙ තියාගෙන ඉන්නේ. අරේ හරිනේ හේමකයි පදිංචි කරගෙන ඉන්නේ මුන්. අපි හරිනේ හරිනේ. මේ උඹලා මෙහෙ තියලා තියෙන්නේ පොඩි ඌමනාවකට. තව ටික දවසකින් සර්ලා ගෙදරට කට්ටියක් එනවා. උන්ව පිළිගන්න තරම් උඹලා තාම සූදානම් නැහැ. උඹලා ට්‍රේන් කරවන්න ඕනේ. එතකන් දෙයියන්ගේ නාමයට මෙයලා හිටපල්ලා. රෝස්ගේ ප්‍රශ්නේ වාර පස්සේ රෝස් එයි. අනේ මේ බොරු මොත්තේ දාන්න නැතු ඉන්නවා. මොකද තමුසලා ගහන ගේම අපිට කෙලින් කියනවකෝ. අපි ගහන ගේමක් නෑ ඕයි කියන සිංහල තේරුම් ගන්නවලකෝ. එහෙනම් ඉතින් මේ තමුසලාගේ මේ පරිප්පු කකා තමුසලා ට්‍රේන් කර කර මෙහෙම තියාගන්න ඕනේ නෑනේ. ඒ තියාගන්න තමුසලා ඕන නිසා. ටික දවසකට සර්වි මැරුවේ එහෙ තියලා තියෙන්නේ. එහෙ තියන්න පුළුවන් නම් ඒ දෙන්නව තියනවනේ. තියන්න බෑ. මොකද ආපහු පරණ තත්ත්වයට එනවා. එහෙනම් තීරුම් ගන්නවලා. මෙන්න වැන්දා දෙයියන්ගේ නාමෙට පාඩුවේ මෙහෙල හිටපල්ලා. හරිද? මෙහෙම වද දෙන්න එපා බං. මාත් මිනිස්සෙක් නේ. SLT Mobitel within the chill එකට ගන්නට set වෙන social media data plan රසක්. Velvet අලුත් වෙලා ගන්නත් අඩු වෙලා. දැන් රුපියල් 110ක් පමණයි. ලීව ආයුෂ් දන්තාලේපය தත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. බලනදි වැඩක් නැහනේ. වැඩක් නැහනේ. හැමදාම මෙතෙන්ල 1 2 3 ගා ඉන්න විතරයි. අපි පොඩි ආතල් එකක් තියෙන වැඩක් කරන්න ඕනේ. බලන දැන් අපි කරන ෆ්ලෑෂ් මොබ් එක. මේ උඹගේ ෆ්ලෑෂ් මොබ් එක කරලා අපිට මොනවද හම්බුනේ කියපන්කෝ. ඒක හරියා. ඔය වැඩේ හන්ද මගේ රුපියල් 5000කට කෙලවුණා. හරි හරි මටත් ඊට වඩා වියදම් වුණා. ඒනට බලන්න අපි එකෙන් ගත්ත ආතල් එක. Really it's a strange experience. බොලිද? නිෂිය දෙන්නයි කියලා කිව්වද? දැන් නිෂි නෙමෙයිනේ මෙතන මාතෘකාව. මම කියන්නේ අපි අර ස්ට්‍රීට් ඩාන්සින් කම්පිටිෂන් එකට සෙට් වෙමු. මේ දැන් ඕක ඉවරත් ඇති. උඹ ඕක කියන්නේ ගියාත්ම ඉඳලානේ. Hi. කො මිස් තාම ආවෙ නැද්ද? නෑ දැන් නේ. හරි හරි. අපි දැන් කර කර හිටි කතා කරමුකෝ. දැන් අපි මේ ස්ට්‍රීට් ඩාන්සින් කම්පිටිෂන් එකට යනවද නැද්ද? ඇයිද මිස් එක සරයක් කිව්ව ඇහුන්නේ නැද්ද? කම්පිටිෂන් වලට යන්න කලින් අපි නටන්න ඉගෙන ගන්න කියන්නේ. හරීටි මේ මෙතන හැමදාම 1 2 3 කිය කින් නැතුව පොඩක් කම්පිටිෂන් එක ටාගට් කරලා නැටුම් පුරුදු කරනනම් අපි හැමෝටම මේ විදිහට dance කරන්න පුළුවන්. ඇයි ඔයාලා කම්පිටිෂන් එකට යන්නද ලෑස්ති වෙන්නේ? වැඩක් නැහැ අප්පා. වැඩක් නැහැ. ඔක්කොටම ඕනේ මෙතන 1 2 3 කිය කිය වැළලෙන්න. කාටවත් කිසි කොමනාවක් නැහැ. මං හිතන්නේ අරුවදත් අපිටගේ බොරුවක් බං. මොකද්ද? නෑර කවුද ගෙදර කට්ටියක් එනවා කිව්වේ? ආ ඔව් කතා දෙයක් නෑ ඒක උගේ පතයක්ම තමයි. හැබැයි ඉතින් අර අනිත් කතාව නෑ ඇත්තටම අවුල තියෙනවා බං.
අර මේ සේතරයි සාගරිකයි සර්ල දෙන්නෙකුයි මැඩම්ල දෙන්නෙකු ඉන්නවා කියලා දැනගත්ත එක. අනේ ඉතින් දැනගත්ත දැන් අපිට මොකද? ඒක උන්ගේ ප්‍රශ්නයක් නේ, උන් ඒක විසඳගන්නේ. එහෙම කියලා හරියන්නේ නැහැ නේ බං. අපේට යන දවසක ඕක අපිට ප්‍රශ්නයක් වෙනවා. ඇත්ත. මට මා අමුත්තක් දැනෙනවා. අමුත්තක්? ඕබ මට නම් එතන සල්ලි ටිකක් අරගෙන ඉමීට මේ මාරුණා නම් හොඳයි කියලා. එතකොට බං මුංගේ අර වැඩේට මොකද වෙන්නේ? මුංගේ මේ මගුල් වැඩෙත් දැන් ඕන්නේ නැහැ කියලා තමයි මට නම් දැන් හිතෙන්නේ බං. ඒ වුණාට බං ඉතින් උන් අපට කෝටිය කෝටිය දෙනවනේ. උන්ගේ කෝටිය කෝටිය ගන්න කලින් අර අපිට දීපු ලක්ෂ 25 අපව ගන්න විදියක් හිතපන්. හැබැයි පින්කියෝ දැන් නම් මෙහෙම පැනගන්න එක එච්චර ලේසි වෙන එකක් නෑ. අර මූසල බකමූණු දැන් වෙනදට වඩා සෝදිසියෙන් ඉන්නේ බං. මොන මගුලක් කරලා හරි සල්ලි ටිකක් අරගෙන මේකෙන් ගැලවෙන්න ඕනේ බං. මුන් අපිට හරියට සලකන්නෙත් නෑ. කරන ට්‍රේනින් ඒකුත් නෑ. මේක නම් දැන් මල වදයක් වෙලා තියෙන්නේ. මල වදයක්? මල වදයක් නෙමෙයි මේක, මලම වදයක්. අලුත් මෙලිබන් ක්‍රීම් ක්‍රැකර්, වැඩි ක්‍රීම් රසක්, රස බ්‍රේක් එකක්. යුත්තේ ෆේවරිට් ඇප්ස් අතර ඕනතරම් ස්විච් වෙන්න. මාසෙටම රුපියල් 348යි. ඇක්ටිවේටඩ් චාකෝල් සමගින් දැන් ඉස්සුරි නැති ක්ලීන් හිසකට නව ක්ලියර් මෙන් ඩීප් ක්ලෙන්ස්. 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 බොලිතර් මම හැමදාම කියනවා උනාට පාඩු කරන්න එපා කියලා. ඔයාලට මේ ප්‍රැක්ටිස් කරන්නේ මගේ උමනාවට වගේනේ. මං ඔයාව ගෙදරට ගිහිල්ලා බලෙන් මෙතෙන්ට උස්සන් ආවේ නෑ. එයාට මිස් 1 2 3 4 කියනවා සෙට් වෙන්නේ නෑලු. 1 2 3 4 සෙට් වෙන්නේ? ඔව් මිස්, මේ එයාට ඕනෙලු මේ සින්දුවකට හොඳ dance එකක් කරන්න. ඉතින් ওই 1 2 3 4 කියනවා සෙට් වෙන්නේ නෑලු. නෑ නෑ මිච් මම එහෙම සීන් නෑ නෙමෙයි මම කිව්වේ. මගේ මොකක්ද dancing item එක ප්‍රැක්ටිස් කරවුවද එහෙම අපිට නිකන් dancing competition එක වගේ කරන්න පුළුවන් කියලා. අන්න එහෙම එකක් මම කිව්වේ. මේ ගෑනිගේ බොරු. හරි ඉතින් dancing item එකක් හරි මොනා කරන්න හරි steps ටික මුලින් පුරුදු වෙලා ඉන්න එපයි. මේ steps ටික පුරුදු වෙන්න ඉතින් 1 2 3 4 නැතුව වෙන මොනෝ කියන්නද? මිස් අපි ඉංග්‍රීසියෙන් 1 2 3 නැතුව හින්දියෙන් එක් දෝක් තී කියමුද? ඒක පොඩි ආදල්ලයක් තියනේ. අනේ මන් දන්නේ. ක්ලාස් එකේ වෙන මොකුත්ම ප්‍රශ්න නැති දවසට බුලිත ඔයා හරි පිස්සු නටනවා. මට නම් දැන් මේක ඇති වෙලා තියෙන්නේ. හරි, කට්ටියම 5 minutes break එකක් ගන්න. ඔය බොළුන් නැද්ද නැත්නම් ඒක ඩොක් ටී කියන්න. තමන් කිව්වනේ මිස්ටර් කියලා. ඉතින් මම ඇත්ත කිව්වා. ඇත්ත හරි බොරු හරි. ගිනි උගුර වගේ ඉඳගෙන පත්තු කරන්නේ මොකද පන්තිය? What are you guys doing? Don't make me mad for no reason. මේ අයියෝ මට කතා කරේ. නෑ උමි මේ. පොඩ තේරුම් ගන්න ප්ලීස්. ඔයා මේ හැම වෙලාවෙම මගේ ළඟින් වාඩි වී මගේ ඇඟේ ගෑවෙන්න තියාගන්න එපා. මම කොහොමද කැමති නැහැ ඔයා මේ කරන වැඩේට. අයියෝ අනේ මං ඔයගාව ඉඳගත්ත විතරනේ. අනික ඉතින් අපි යාළුවනේ. හරි. ඒ යාළුකම අනිත් හැමෝත් එක්කම වගේ එක ගානකට තියාගමු. මොනම දෙයක් ඕනට වෙලා ඕනෙම නැහැ. මෙතන ඉන්න ඔක්කොම තරුණ වයස පොඩි ළමයි. ඒගොල්ලොනත් මේ දේවල් ගැන මොනව හිතයිද? උන් මොනව හිතුවත් අපිට මොකද අනේ? අනික අර නිෂී කියන බඩ හැම වෙලාවෙම ඔයගේ ඇඟේ එල්ලීගෙනම ඉන්නේ. මම පොඩ්ඩක් ඔයගෙන් ගේ ගැවුනා මොකද තින අමාරුව. නිසිත් එක්ක මං කොහොමද ඉන්න ඕනේ කියන එක තීරණය කරන්නේ මම. ඒක නෙවෙයි නිකන් වද වෙන්න ඕනේ නෑ. මේ ක්ලාස් එකේදී මගෙන් ඈත් වෙලා ඉන්න නෑ යෝමි. ඒක ආයෙ මට කියන්න දෙන්න එපා. ආ දැන් ඔයා මට තර්ජනය කරනවද? නෑ. මේක තර්ජනයක් නෙවෙයි. අවවාදයක්. බැයි ඔය කියන විදිහට මේ උකුපුතා කියන කතාව හරියටම හරි ඈ. මොන කතාවද? නෑ දැන් අපි සර් හිඟුරක් ගොඩ පැත්තේ හරක් බලන සර් කෙනෙක් කිව්ව කතාව.
ඒ කතාව කොහොමද හරි වෙන්නේ? නෑ බං. දැන් අපේ සර්ලා දෙන්නගෙන් එක්කෙනෙක් ඔය හරක් බලන සර්. සපාල්ලාට බං අපි මේ පෙරේත දිස්ත්‍රික්කය කියලා රැවටුණේ. ඔය හරක් බලන්න කාට වෙන්නේ බේද? එහෙම වෙන්නේ කොහොමද? ඇයි බං දැන් මං ඔබට කිව්වේ සදාම් හුසෙන්ටත් හිටියා කියලා ඒ වගේම තව කෙනෙක්? ඉතින් අපේ සර්ට ඉන්න බේද බං ඒ වගේම තව කෙනෙක්? හරි. එතකොට අපේ මැඩම් වගේ ඉන්නේ කවුද? පොඩ්ඩක් හිතහන්කෝ. අපේ මැඩම් වගේ. මැඩම් වගේ. ඒ අර 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 ෆොටෝ ඇල්බම් එකක් අරගෙන මෙහෙ ආපු ගෑනු කෙනාගේ දුවද? හරියටම හරි බං. එක්කෙනෙක් අපේ සර්, එක්කෙනෙක් ඔය හරක් බලන සර්. එක්කෙනෙක් අපේ මැඩම්, අනිත් එක්කෙනා ඔය මේ ෆොටෝ ඇල්බම් එක අරන් ආපු ගෑණිගේ දුව. යකෝ පේලිකාව විසඳිලා ඉවරයි. ඒ සේදරයි. එතකොට ඒකද මේ වෙලා තියෙන්නේ? නැතුව ඉතින් වෙන මොනවා වෙන්නද බං? යකෝ අපේ එතකොට සේදරයි මෙච්චර දවස් මේ සර් සර් මැඩම් මැඩම් ගගා මේ කන්න බොන්න දීලා තියෙන්නේ. අර මේ කොහෙවත් යන හරක් බලන එක කුටයි මේ අර ගෑණිගේ දුවටයිද? නෑ. හතර දෙනාම හිටියා. අපේ සර්ත් හිටියා, හරක් බලන සර්ත් හිටියා. හරි. එතකොට දැන් අර උඩ ඉන්න දෙන්න කවුද? මන්නම් හිතන්නේ බං උඩ ඉන්නේ නම් අපේ සර්ුයි මැඩමුයි. හැබැයි ඉතින් හරියටම ෂුවර් ගන්න බෑ. සමහරවිට හරක් බලන සර්ුයි මැඩමුයි වෙන්න පුළුවන්. මගේ අම්මෝ සේදරයි. ඒ මාර වැඩක් නේක. මේ මගේ ඇඟත් ගැහෙන ගත්ත ඒ කතාවට. හැමදාම හදන රොටිවලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න. Himalaya Purifying Neem Face Wash කුරුලෑ ඉවත් කර නිරෝගී සමක් ලබා දෙනවා. සර් මේ දොර පොඩ කරන්නකෝ. සර් පොඩි හදිස්සියක්. සර් ද මිනිස්සු මට අරග මතක් වුණා. මොකද්ද? අපිට ගහපු ගම මතක් වුණා. කවුද? සර් උගේ නම මේ උක්කු පුතාද උක්කුද මොකක් හරි ඔහොම නමක්. කොහොම හරි ඌ ඉන්නේ චූටිලේ ගමේ. මට මේ කල්පනා කර කර ඉද්දි එකපාරට මතක් වුණේ. දැන් කොහොමද බ්ලැම්බට මතක් වුණේ? නෑ සර් මම සර්ට කිව්වර මේ අපි යනකොට කෙල්ලව කරේ තියාගෙන උස්සන් ආවා කියලා. ඌ තමයි මේ අපි උගේ පස්සෙන් පන්න අල්ලගත්තනේ. මූ තමයි මේ මිනිහා. ආයුෂ මට 100% ෂුවර් සර්. අර මේ සුදු ටිකක් විතර උස එක. ඕක තමයි පින්ක උස්සන් ගියේ. අපේ සෙට් එකේ පස්සෙන් පන්නන් ගිනේ ඕකට ගැහුවා. ඒ ඌ තමයි මේ. එතකොට මේ මිනිහා කොහොමද මෙහෙ වාගෙන තියෙන්නේ? මන් දන්නේ නැහැ සර්. ඒක තමයි මට හිතා ගන්න බැරි. කොහොම හරි ඌ ඉවල්ලගෙන මෙහාට ඇවිල්ලා තියෙනවා. මේක හරි ප්‍රශ්නයක් වුණා නිලම්බ. නෑනේ සර්. ප්‍රශ්නයක් තියෙන්නේ බෑ නේද ඉතින්. ප්‍රශ්නයක් තියෙනවා ඉතින් කලින් සිටුේෂන් එකේ තිබ්බනම් දැන් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැනේ. ඒ කොහොමද දැන් ප්‍රශ්නයක් නොවෙන්නේ? නෑ සර් දැන් අපි කොහොමද චූටියා මෙහෙ යවන්නේ යන්නේ? එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඌ හිතන් ඉන්නේ සර් තමයි චූටියා කියලා. ඒක තමයි අර මේ අඳුරනවාද කියලා මූණට දැක් කැව්වේ. මට පේන්නේ සර් ඔය චූටියාගේ වෛරය තමයි පිරිමහන්නේ. ඉතින් චූටියා කියලා හිතලා එමිනිය මට මොන හරි කරයිද? නෑ බලමුකෝ සර් බලමුකෝ මං චූටියන් අහලා බලන්නම්. මට දැනගන්න ඕන මූ කොහොමද මෙහාට ආවේ කියලා. ඕක අනිවාර්යෙන් මේ අවටනේ ඇත්තේ. එපා. චූටියගෙන් අහන්න යන්න එපා. හිමීට හොයලා බලන්න. ඕක දැන් චූටියගෙන් අහන්න ගිහිල්ලා ඊට පස්සේ මිනිහත් මෙහෙ ඇවිල්ලා තව ප්‍රශ්නයක් ඇති කරයි. මතකෙන්නේ වෙච්ච දේවල්. දැන් දාවේ. දණ්ඩියක් කියලා. මට නම් ඉතින් අරුන්ගේ චණ්ඩිකන් අදාළම නෑ. කටකෑවක් මං කියන්න ඕනි කියන. හැබැයි ඉතින් ඊයේ මැද්දට පැනලා සුදුවක්ක බේරගත්තේ නැත්තම් චණ්ඩියා තාම ගුටිකක්. හරි ඉතින්
දෙන්නෙක් එකතු වෙලා ගහනකොට ඉතින් පොඩ්ඩක් ගුටි කන්න වෙනවා. හැබැයි ඉතින් මාත් අතාරින්නේ නැහැ හොඳේ. මාත් ගහනවා. ගහන්න බැරි වුණොත් ඇහැට ඇඟිල්ලෙන් හරි අයිනෝ. නිකන් ගුටි කන්නේ. උඹ ඇහැට ඇඟිල්ලෙන් යනගනේ වෙන කොහේ හරි ගිහිල්ලා. මෙතන මිනි මරා ගන්න නැතුව හරිද? උඹ එක්කන් ආයේ මෙතන මිනි මරා ගන්න නෙමෙයිනේ වෙන වැඩකටනේ. උඹ මෙහෙට එක්කන් ආපු වැඩේ තාම උන් නැහනේ සුදුවක්කේ. උන් කී සැරයක් දැන් අර ගෙදරටම ගියාද? ඔයා උන්ව මෙහෙට එක්කන් ආවේ අර ගෑණිට පාඩමක් උගන්වන්න. මාට නම් පේන්නේ මේ උන් ටිකේ කොතුල ඔයාට පාඩමක් උගන්වන්න. මේ අන්න එනවා ඩබල. ආ හොයෙන් උන් දෙන්න ඇවිල්ලා සුදුවක්කේ ටී දෙකක් ඉල්ලන හොඳේ බලන්නක බොරුද කියලා. ඊට පස්සේ තේ දෙක බොන ගමන් ඉස්පංචියක් හරි උලන් කැල්ලක් හරි අරන් ඒකත් කනවා. ඊට පස්සේ උදේටත් කාලා කොහරි වටයක් දාන්නේ යයි. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා තඩි පතයක් කෙලි. ඊට පස්සේ දවල්ටත් කයි. ඔන්න ඕක තමයි මුන්ගේ වැඩේ. මට පේන්නේ මුන් මෙහෙන් ජීවත් වෙන්න පොටක් හොයාගෙන. ජොකේ ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. මේ අපි දෙන්න ටී දෙයක් දාන්න. අර මං කිව්වේ මොකද්ද කිව්වේ? නෑ නෑ ඒක මේ අපි අතර කතාවක්. හරි හරි හරි. නේ අපි ඉක්මනට කාලා ඩබල් එක ගියන් ඈ. කොහේ යන්නද? අපි අදත් අර පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එන්න ඕනේ. මොකද ඉස්සර ටිකක් තියෙන හොයාගන්න. මොකද බා hina වෙන්නේ? නෑ 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 මුකුත් නෑ. මට මේ පොඩි ලෙඩක් තියෙනවා hina යන. ඇත්තද? එහෙනම් දිගටම මොම hina වෙ විතපන්කෝ අපි වැඩි ඉවරනකම්. ඒ වැඩේ ඉවරනාට පස්සේ මම උඹේ hina හොඳ කරලා දෙන්නම්. ඈ? වරෙන් ගන්නෑ. detergent powder kilo එක ₹330 හඳුන්වා දෙන ආයුෂ් face cream නව ඇසුරම ආයුෂ් face cream මොනේ දීප්තියට මුළු මාසෙකට දවස් දැනගෙන හිටියේ නැද්ද මේ දෙන ගෙෆ එකක් තියනවා කියලා නෑ මට පොඩි සැකයක් තිබුණා මොකද මේ කලිනුත් ඔය නිෂී අලුතෙන් ආපු ගර්ල් නයෝමි ඒ දෙන්න අතරේ සෑහෙන ලොකු රණ්ඩුවක් ගිහිලා තිබ්බා මටත් ආරංචි වෙලා තිබ්බේ මේ දෙන්න ගහගන්නේ රුක්මන්ව බෙදා ගන්න බැරුව කියලා. හැබැයි මං ඊයේ තමයි හරියටම දැනගත්තේ. ඒ කියන්නේ ඔය ගෙවල් වලින් දන්න FIR එකක්ද? ඔව් මං හිතන්නේ. නැත්තම් ඉතින් ගෙදර ගිහිල්ලා අම්මලට කේලම් කිව්වයි කියලා රණ්ඩු වෙන්න ඕන නෑනේ. දැන් කවුද ඔය කේලම කියලා දෙන්නේ? රුක්මන් හිතාගෙන ඉන්නේ ඔක නයෝමි කිව්වයි කියලා. හැබැයි ඉතින් මං ඔයගෙ ඇත්ත නැත්ත දන්නේ නෑ. කොහොමත් මන් නොදන්න ලොකු දෙයක් ඔතන තියෙනවා. දැන් ඔය රුක්මන් වයසයි නේද ටිකක්? එහෙම ලොකු වයසකුත් පේන්නේ නැහැ හැබැයි. මං හිතන්නේ අපි හිතන තරම් එයාට ලොකු වයසකුත් නැහැ. හැබැයි මට හිතාගන්න බෑ රුක්මන් වගේ කෙනෙක් මේ වගේ දෙයකට පැටලුණා කිව්වම. පැටලුණා කියන්නේ? නෑ ඉතින් ඔය වගේ පොඩි ගර්ල් කෙනෙක්ගේ FA එකක් හදාගනී කියලා. FA's වලට ඉතින් වයස ભેදයක් නැහැනේ. ඔය අවුරුදු 80 90 ගණන් වල කට්ටියත් අවුරුදු 23 ගණන් වල ගෑන ළමයිඟ බඳින්නේ. හැබැයි තින් ඔයා වගේ ක්ලාස් එකේ හිට පොඩ්ඩක් අවවාද කරන්න. දැන් ඔයගේ ක්ලාස් එකේ ෆයිට්ස් වෙන හරියට වැඩි. අනික මේ ගෑනු කතන්දරින්ද ඔයගෙ දෙබල් වෙනවා කියන්නේ ඔයගෙක නමටත් හරි නෑ. මොකද්ද දැන් ඔය ගෑනුගේ කතන්දර කියන්නේ? නැති මේව තනි කර ගෑනු කේස් නේ. මොකද්ද ගෑනු කේස් කියන්නේ? නෑ මං කියන්නේ ගෑනු හින්ද ගහ වෙන ගන්න එක මේ මහ මෝඩ වැඩක්. ඒක මම කියන්නේ නෑ නෑ මෙතන ගෑනු හින්දා ගහ බැන ගැනීමක් නෙවෙයි වෙන්නේ මෙතන පිරිමි හින්දා ගහ බැන ගැනීමක් වෙන්නේ හා එතකොට ඒක ගෑනු කේස් නෙවෙයි ඒක පිරිමි කේස් හැබැයි තින් ඒ වගේ කේසස් නෑ නේද නෑනේ ගෑනු කේස් විතරයි තියෙන්නේ මේගොල්ලෝ ඔක්කොම හදාගෙන තියෙන්නේ ගෑනු අයට අපහාස වෙන විදිහට අපේ රට පිරිමි මාර හොඳයිනේ ගෑනු තමයි නරක හරි ඔකට හොම තව ටිකක් නටන්න ගියාංකෝ මේ වැඩේ ඉවර වෙච්ච ගමන් අවුකයි කකුල් දෙකම කඩනවා අනේ නිකන් මේ පිස්සු කරන්නේ නැතුව හිටපම් බං පිස්සු වෙන්නේ මේ බං පිස්සු වෙන්නේ මේ ඕක තමයි යටින් ඉඳන් අපිට ආපු දා ඉඳන් මංජියද්දි ඕක තමයි ඕකයි අර බෝධිය කියන එකයි අපි යන්න ඉස්සෙල්ලා ඕකුන් දෙන්නට මඹරන්න ඕනේ හොඳ ගේම හොඳ ගේම වරෙන්කෝ ඒ මොකම කඩාන බිඳගෙන යන්න එපා බං ගමේ යනවා වගේ පොඩ්ඩක් හොදිස්ති කරලා බලලා යමං ඔබ දන්නවද දැන් මේකේ මොක්කු ඉන්නවද කියලා
ඔබ කියන කතාවත් ඇත්ත තමයි බං. මට දැන් නිකන් මේක ගෙදර වගේනේ දැනෙන්නේ. ඒකනේ කේස් එක. එහෙනම් බලපන් ෂේප් එකේ බලපන්. එයානං හැබැයි හිටියත් කමක් නෑ හේමක. I have the issue with this pinky. එයා මං වගේ හැසිරෙන එකට නම් මං පොඩ්ඩක්වත් කැමති නෑ හේමක. මං කියන්නේ ඒක පොඩ්ඩක් කතා බහ කරලා තොරතුරු හොයාගෙන එන්න. මේව ඕපදූප නෙමේ බුද්ධි තොරතුරු. අද නම් මහ ඩබල ඉන්නවා වගේ පේන්නේ. ඒක තමයි ඔබ මාත් කල්පනා කරේ. මේ අපි දැන් මොකද කරන්නේ? එතර කිසි බොරුවක් නෑ. ඒ ගැණි කිව්ව සම්පූර්ණ ඇත්ත. මාත් අද මේක විසඳ ගන්න කියලා තමයි හිතුවේ.